මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හෝම් රිබන් එකේ ෆොන්ට් ග්‍රූප් එකේ තියෙන වැදගත් අයිකන් තුනක් ගැන. මේ අයිකන් තුන තමයි මේ B. B අකුරෙන් කියන්නේ bold. Bold කියන්නේ අපට අදාළ කොටස තද පැහැයෙන් අපට දක්වන්න පුළුවන්. මම කොටසක් සිලෙක්ට් කරලා B අකුර ක්ලික් කරනවා. දැන් පේනවා අපිට මේ සෙන්ටෙන්ස් එකේ මේ කොටසට වඩා මේ කොටසේ අකුරු තද පැහැයක් ගන්නවා. ඒ වගේම මම තව කොටසක් සිලෙක්ට් කරනවා. මේ කෙලින් තියෙන අකුරු මේ I අකුර සිලෙක්ට් කරන් පස්සේ I අකුර කියන්නේ ඉටැලික්. I අකුර ක්ලික් කරන් පස්සේ බලන්න ඒ කෙලින් තිබුණු අකුරු ටික L අකුරු බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඊළඟට තියෙන U. U කියන්නේ underline. මම මේ කොටස සිලෙක්ට් කරලා මේ U icon එක ක්ලික් කරනවා. මේ sentence එකේ කොටස් තුනට මම වෙනස්කම් තුනක් සිදු කරා. පළවෙනි එකෙන් bold, italic, underline. මේ අදාළ කොටස සිලෙක්ට් කරන් පස්සේ ඒ කරපු වෙනස්කම මෙතනදී කහපාටින් මේ අකුර වටේට පෙන්නනවා. මම ඉටලික් කරපු කොටස තේරුවෙන් පස්සේ අයි අකුරත්, අන්ඩර්ලයින් කරපු කොටස සිලෙක්ට් කරන් පස්සේ යූ අකුරත් හයිලයිට් වෙලා පෙන්නනවා. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ අපේ වැඩ ඉක්මනින් පහසුවෙන් කරගන්න ඩොකියුමන්ට් එකක තියෙන ෂෝට්කට් ගැන. බෝල්ට් එකේ ෂෝට්කට් එක තමයි control plus B. ඉටැලික් එකේ ෂෝට්කට් එක තමයි control plus I. ඒ වගේම underline එකේ ෂෝට්කට් එක තමයි control plus U. අපි මේ ෂෝට්කට් වැඩ කරනකොට හොඳට මතකයේ තියාගන්න ඕනේ. අපට අදාළ කොටස සිලෙක්ට් කරා අපේ bold කිරීමට අවශ්‍ය නම් control B press කරා. අපට අන්ඩර්ලයින් කිරීමට අවශ්‍ය නම් අවශ්‍ය කොටස සිලෙක්ට් කරා control U. ඒ විදිහට අපට පුළුවන් මේ වෙනස්කම් තුන සිදු කරගන්න. ඒ වගේම අන්ඩර්ලයින් එකේ තියෙනවා E හිසක්. අපි මේ ෆොන්ට් ගෲප් එකේ තියෙන සමහර තැන්වලදී මේ E හිස දැක්කා. අපට පුළුවන් මේ E හිස මගින් අපි මේ සිලෙක්ට් කරලා තියෙන කොටසේ අන්ඩර්ලයින් එක විනාශ කරගන්න. අපි සිලෙක්ට් කරපු කොටසට යටින් ලයින් එකක් අඳිනවා මේ U අකුර යටතේ තියෙන මෝ අන්ඩර්ලයින් වලින්. අපිට පුළුවන් මේ කැමති අන්ඩර්ලයින් එකක් සිලෙක්ට් කරගන්න. ඒ වගේම අපි මේ සිලෙක්ට් කරගන්න අන්ඩර්ලයින් එක අපට පුළුවන් කලර් එකක් දෙන්න. අන්ඩර්ලයින් එකට අපට පුළුවන් කැමති කලර් එකක් දෙන්න. ඒ වගේම අපි කොටසම ආපහු සිලෙක්ට් කරමු. අන්ඩර්ලයින් එකේ තියෙනවා මෝ අන්ඩර්ලයින්. මෝ අන්ඩර්ලයින්ස් ක්ලික් කරන් පස්සේ අපේ ෆොන්ට් කියන ගෲප් එකේ තියෙන ඩයලොග් බොක්ස් ලොන්ච් එක ඕපන් වෙනවා. ඒක තියෙනවා මෙන්න මෙතන අන්ඩර්ලයින් ස්ටයිල්. අපිට අන්ඩර්ලයින් ස්ටයිල් එකක් ඉස්සෙල්ලා U අකුර ගාව තිබුණු ලයින්ස් වලට අමතරව වැඩිපුර ලයින් කීපයක් මේ අන්ඩර්ලයින් ස්ටයිල් එකේ තියෙනවා. අපට අදාළ අන්ඩර්ලයින් ස්ටයිල් එක තෝරලා අපිට පුළුවන් අන්ඩර්ලයින් කලර් එකත් චේන්ජ් කරලා ඕකේ දෙන්න. දැන් මේ වෙනස්කම සිදු වෙලා තියෙනවා මේ අපි සිලෙක්ට් කරපු කොටසට අදාළව. ඒ වගේම අපි ගණිතයේදී වගේම විද්‍යාවේදී දිනමාක් කරනකොට අපට අදාළයි මෙන්න මේ පොඩි අකුරක් අපේ තියෙන ලොකු අකුරත් එක්ක පොඩි අකුර. එක්ක පාතින් එක්ක ඉහළින් පහළින් හරි ඉහළින් හරි ලොකු අකුරකුත් එක්ක සටහන් කරන්න අවශ්‍ය නම් අපට පුළුවන් මේ Subscript වගේම Superscript යූස් කරන්න. දැන් මම මේක ටයිප් කරලා තියෙනවා. මට අවශ්‍ය මේ ND කියන එක දෙකේ ඉලක්කමට උඩින් තියන්න නිසා මම අදාළ කොටස සිලෙක්ට් කරලා මගේ මේ Subscript කියන icon එක ක්ලික් කරන් පස්සේ
බලන්න සිදුවෙන වෙනස්කම්. දැන් දෙකේ ඉලක්කමට ඉහළින් පෙන්නනවා. ඒ වගේම තමයි අපට පුළුවන් මේ දෙකේ ඉලක්කම ඉස් චක්‍රට පහලින් තියන්න. එතකොට අපි ක්ලික් කරනවා Subscript. අපිට ඒ විදිහට පුළුවන් අදාළ වෙනස්කම් සිදු කරගන්න. මේ Subscript එකට වගේම Superscript එකටත් shortcut දෙයක් තියෙනවා. Subscript එකේ shortcut එක තමයි Ctrl + equal. Superscript එකේ shortcut එක තමයි Ctrl Shift + plus. අපිට මේ shortcut එක මගිනුත් Subscript වගේම Superscript යොදා ගන්න පුළුවන්. අපිට මේ වෙනස්කම් ටික අපිට පුළුවන් dialog box launcher එක මගිනුත් වෙනස්කම් කරගන්න. Dialog box launcher එකේ තියෙනවා effect යටතේ Superscript Subscript. අපිට මේ විදිහට මෙතන ටික් එක දාලා මේ වෙනස්කම් දෙක සිදු කරගෙන ඕකේ කරලා ඇඩ් කරගන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.